පහුගිය මාර්තු 2 වෙනිදා IMF එක ඔවුන්ගේ report එකේ සංක්ෂිප්තයක් නිදහස් කරා. එහි තාමත් වැදගත් කරුණු කීපයක් තියෙනවා මේ IMF report එකේ. ඊළඟට ඒ වුන් පැහැදිලිව කියලා තියෙනවා මේ රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව තමයි මේ බදු අඩු බය කිරීම අඩු කිරීම. බදු ප්‍රතිශත අඩු කිරීම. බදු කපා හැරීම. මේ ආණ්ඩු ආපු ගමන් කරේ බදු කපා හැරියා. කපා හැරලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදිහට රට ගෙනියන්න ඉඩ ඇරියා. ඒ ගැන ඉතාමත් පැහැදිලි වුන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වුන් සඳහන් කරලා තියෙනවා 114යි අපේ ජනවාරියේ උද්දමනේ. ඉතින් මේ ඉදිරියට ඔවුන් කියන ආකාරයට මේක සම්පූර්ණ වාර්තාව නෙමෙයි IMF එකෙන් දාලා තිබ්බ සංක්ෂිප්තයක්. එහිදී කියලා තියෙනවා 2026 වෙනකන්වත් මේ තියෙන තත්වයෙන් ගොඩේමර ටිකක් අමාරුයි බව. ඉතාමත්ම වැදගත් කාරණයක් තමයි අපි දන්නවා අපි කවුරුත් පරිහරණය කරන මල්ලසේකර ඩික්ෂනරි එක. ඒකේ ගිල්ල බැලුවොත් එහෙම ඩොලරය කියන එක ඒක ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. ඒ කියන්නේ මල්ලසේකර ඩික්ෂනරි එක ලියන කාලේ වෙනකොට ඩොලරය කියන එක හඳුන්ලා තියලා තියෙන රුපියලට රුපියල් 4.50යි. 4.50යි. ඒතර ඒ 1978 වෙනකොට ඩොලරය රුපියල් 8ට ගියා. අද 250ලා. ඉතින් ඒ කියන්නේ 77න් පස්සේ ඉතාම වේගෙන් මෙය පිරිහිලා ගිහිල්ලා තියෙනවා යම්කිසි ගොඩාක් ඒ කියන්නේ කිසිම සැලැස්මක් නැති විවෘත ආර්ථිකය ඒ කියන්නේ කන්ට්‍රෝල් එකක් නැතුව රට විවෘත කරාට පසුව එය දිගටම පිරිහෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ විදිහට ආර්ථිකය ගැන කළ යුතු වැඩ ඒ කියන්නේ ඒ වගේ යෝජනා කීපයක් මේ IMF එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මන් දන්නේ රජය ඒවා ක්‍රියාත්මක කරයිද නැද්ද කියලා. විශේෂයෙන් මේ ප්‍රධාන හේතුව තමයි මේ නායකයන් රටට පත්වීම. දැන් අපි දන්නවා මේ කොමඩි කාරෙක් වීරයෙක් වුණා වෙලා තියෙන දෙයක් රටකට. අපි දන්නවා ඒක තමයි හොඳම උදාහරණය යුක්‍රේනයේ. යුක්‍රේනයේ විකටෙක් වීරයෙක් කරලා රාජ්‍ය නායකයෙක් කරා. අද යුක්‍රේනයේ නැති වෙලා ගිහිල්ලා තියෙනවා. කාටවත් ඒක තේරෙන්නේ නැහැ. මේක හැමෝම බයින රුසියාවට. නමුත් ඇත්තම වෙලා තියෙන්නේ යුක්‍රේනයේ නැති වුණේ මේ විකටෙක් වීරයෙක් කරපු නිසා. ඉතින් අපටත් වෙලා තියෙන්නේ ඒකද කියලා මම දන්නේ නැහැ. මට හිතෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ පෞගිය සතියේ වැදගත් සිදුවීමක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරයේ පැවැත්වුවා. එයට අපේ කාදිනල්තුමත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුත් සහභාගි වෙලා තියෙනවා. එහිදී තාම අපේ සම්බන්ධයෙන් රෙසලූෂන් එක තාම පාස් වුණේ නැහැ. නමුත් අපි හිතනවා අපට වාසිදායක විදියට ඒක විසඳේවි කියලා. කොහොම නමුත් දැනට තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේමට නම් ඒ ආර්ථිකයේ කලමනාකරණය කළ හැකි ඒ ගැන දැනීමක් තියෙන ඒ ගැන දූරදර්ශීව දකින්න පුළුවන් කණ්ඩායමකට පමණයි මේ රට ගොඩගත හැක්කේ. ඉතින් ඒ සම්බන්ධයෙන් වැගකීම පවරන්නේ මහජනතාවටයි. ඉතින් මහජනතාව දැනුවත් කිරීම සහ දැනුවත් වීම විශේෂයෙන් අපේ තරුණ පරපුර ඔවුන්ව දැනුවත් කරන්න ඕන. ඔවුන්ට පුළුවන් තමන්ගේ දෙමාපියන් එහෙම නැත්නම් ආච්චි අම්මා සීයා ඒගොල්ලන්ට කියලා දෙන්න මොකද්ද වෙලා තියෙන්නේ, කොහෙද ඉතිහාසය, අපි කොහෙද හිටියේ, ඒ වගේ ගොඩක් දේවල් කියලා දෙන්න පුළුවන්. මං හිතන්නේ මේ IMF එක කියන්නේ බිල් එක බවට පත් කරලා තියෙනවා මේ පවතින රජය. මම පහුගිය වතාවෙත් ප්‍රකාශ කළා වගේම අපි 16 වතාවක් IMF එකට ගිහිල්ලා තියෙනවා 1965 සිට. අපි 1956 තමයි මේ සමාජිකත්වය ගත්තේ. 65 ඉඳලා අද වෙනතුරු 16 වතාවක් IMF එකට ගිහිල්ලා තියෙනවා. 16 වතාවක් යන්න පුළුවන් නම් ඇයි මේ පාර යන්න බැරි? නමුත් මේගොල්ලෝ බයයි යන්න. මොකද IMF එකට ගියාම අහනවා මොනවද සල්ලි වලට කරේ, කෝ සල්ලි? ඔය හැම දෙයක්ම ඒගොල්ලන්ට ඕන විදිහට මේ පාලනය කරන්න බැරි වෙනවා. ඒක තමයි මේ බිල්ල. නමුත් දැන් මොනවා වුණත් යන්න වෙලා තියෙනවා. මං හිතන්නේ ඊයේ ඩොලරේ පාවීමට ඉඩ ඇරියා. සෝ ඒක එක ඉල්ලීමක් IMF එකකින් තිබ්බ. මං හිතන්නේ IMF එකට ඉදිරි සතිය තුළ ඇතුළත රජේ යයි කියලා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.